මේ බලමණ්ඩලයේ පවත්වන අවස්ථාව වෙන විට විවිධ දේශපාලන බලවේගයන් රජයට බොහොම අමාරු තත්ත්වයක් උදා කිරීම බලාපොරොත්තු වෙනවා. ඒවා අපි ජය ගන්නට ඕනේ. ජනතාවගේ සහයෝගය තා කරුණු පැහැදිලි කරමින් ගමන් කරවීමේ අදිෂ්ඨානයට අපි කැප වී තිබෙනු. අපට මතකයි අපි කොටි පරදන සටනට මහින්ද රාජපක්ෂ මැතිතුමා පිවිසෙනකොට නායකත්වය දෙමින් කොච්චර අවහිර කරාද අපේ හමුදාවල් පරාජය කරන්නේ. එහෙම තමයි විපක්ෂයේ ඒ කාලේ හැසුරුනේ. අපිට ඒව අමතක විය යුතු නැහැ. තමන්ගේ නිලතල හා බලය පිළිබඳ දක්වන කාරණාව ප්‍රමුඛත්වයකටගෙන රටක පැවැත්ම හා ආරක්ෂාව හා දියුණුව පිළිබඳ කළ යුතු ජාතික තීරණවලට අවතීර්ණ බැරිවීම නිසා ඒ විපක්ෂය අන්තම පරාජයකට ආණ්ඩුවේ සිට අද දාන්න ලංකාවේ ඡන්දදායකයන්ට පුළුවන්කම ලැබුණා. ඒ නිසා අපි ඉතා ඕනෑකමින් කියනවා ජාතික වශයෙන් යම් යම් ප්‍රශ්නවලදී ඉටි කළ යුතු කාර්යය කාර්තව්‍යයට ජාතික වශයෙන් යම් යම් ප්‍රශ්නවලද අප සියලු දෙනාට කරන්න තිබෙන පරිත්‍යාග කැපවීම අපි සිදු කරන්නේ රටේ අනාගතය වෙනුවෙන්, රටේ පැවැත්ම වෙනුවෙන්, රටේ ආරක්ෂා වෙනුවෙන්. මේ නිසා එවැනි මහා අරමුදයක් හරහා මේ අපි ගමන් කරන්නේ. අපි විතර නෙමෙයි ලෝකෙ හැම රටක්ම මේ ගමන් කරනවා. ඔබ හැරිලා බැලුවනම් ගිය සතියේ රූපවාහිනියෙන් පෙන්නුම් කරා එක්සත් ජනපද ඇමරිකාවේ සෙනට් මන්ත්‍රී මණ්ඩලයේ රැස් වෙනවා. මොකටද? අයවැය ලේඛනයේ සල්ලි මදි නිසා සල්ලි ණයට වැඩි කරන්න, ණය වැඩි කරන්න. ඡන්ද තුන හතරකින් සම්මත කරගත්ත ලෝකයේ බලවත් පෝසත්ය කියන එක්සත් ජනපද ඇමරිකාවත් දැන් ණයට දුවන්නේ. ඉතින් මේවා නොදැනගෙන නෙමෙයි ලංකා දේශපාලඥයන් විවිධ ප්‍රකාශනයකුත් කරන්නේ. රට හා ආණ්ඩුව අමාරුවේ දැම්මොත් ඔවුන්ට ලබාගත හැකි තාවකාලික සතුට උදා කියලා ගන්න පුළුවන් වෙයි කියලා. නමුත් රටක ආණ්ඩුවක් හැටියට, රාජ්‍ය පාලනයක් හැටියට, ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයකට කැපවුණු රජයක් හැටියට අපේ රටේ ජනතාවගේ ජීවිතය ආරක්ෂා කරන්න, අපේ රටේ ජනතාවගේ පොදු ඕනෑකම් ඉෂ්ට කිරීම සඳහා ඉටුකළ හැකි සෑම කැපවීමක්ම ආර්ථිකය හරහා ගමන් කරවීමට ඔබට බැඳී සිටිනවා. මමට මේ විශේෂයෙන් සඳහන් කරේ එම කාර්යභාර ඉෂ්ට කිරීමේදී අපේ රටේ ජනතාවට පොහොට්ටු විපක්ෂ වගේම මහජනෙක්සත් පෙරමුණ අපේ අනිත් සහෝදර පක්ෂ ඉටු කළ හැකි සෑම කාර්යභාරයක්ම මේ ජාතික පෙරළිය ඇති කිරීම සඳහා ඉෂ්ට කළා. ඒ අත්වැල් මැදගත්ත ශක්තිමත් ජයග්‍රහණයට පුළුවන් වුණා ලංකාවේ දේශපාලනයට නම පරිච්ඡේදයක් යුක්ත කරන්න. මේ නිසා ඒ අපි ආරක්ෂා කරගත යුතුයි. අපි ගොඩනගමු මේ ජයග්‍රහණය සමගිය බිඳීමට බොමික්මට පුළුවන්. නමුත් සෑදීමට කොහොම ගත වෙන කාලය ඊට වඩා දීර්ඝයි කියන ටික අපි තේරුම් අරගෙන කටයුතු කළේපු දේශපාලන අභියෝග රාශියක් තියෙනවා. ඒ හරහා ගමන් කරවන්නට මහජනෙක්සත් පෙරමුණ හැටියට අපි කැප වී සිටිනවා. අප පොදු ප්‍රතිපත්ති වලට මෙන්ම අප ඉදිරිපත් කරන යෝජනාවලට ඔබ වෙනුවෙන්, අපේ රටේ විශේෂයෙන් තරුණ පරම්පරාව වෙනුවෙන්, අපේ රටේ විශේෂයෙන් අඩු ආදායම් ලබන ජනතාව වෙනුවෙන් අපට තේරෙනවා ජීවන වියදමේ ගැටලු. අපිට පේනවා මහජනයාට තිබෙන ඒ දුක් කම්පටුළු හරහා ගමන් කරන්න වී තිබෙන මේ වකවානු. ඒ නිසා අඩු ආදායම් ලබන ජනයාට ඒවා පිළිබඳ විශ්වාසයක් ඇති තත්ත්වයක් ආර්ථිකය තුළ සහනය නැති කිරීම සඳහා මහජනෙක්සත් පෙරමුණ නිරන්තරයෙන් අපේ යෝජනා බල ඉදිරිපත් කරමින් කටයුතු කරන විශේෂයෙන් අපේ තරුණ පරම්පරාවට ජනාධිපතිතුමාගේ යෝජනාව හැම පාසලකින් පිටවෙන තරුණ තරුණයෙක්ටම විශ්වාසවන්ත පුහුණුවක් ලබා දෙන මේක තාම හරියාකාර අපිට ක්‍රියාත්මක කරන්න ආරම්භ කරන්න බැරි වුණා. නමුත් අත්‍යවශ්‍යම දේ එයයි. ලංකාවේ පාසල් ජීවිතේ හැර යන තරුණයෙක් වේවා තරුණියක් වේවා ඒ හැම දෙනාටම වෘත්තීය රක්ෂා පුහුණුවක් ලබා දීමේ ආදාය මාර්ගයකට පිවිසීමට පුළුවන් තත්ත්වේ ඇති කර දීමට ඉක්මන් වැඩපිළිවෙල දියත් විය යුතුයි කියන කාරණාව අපි රජය තුළත් රජයේ යෝජනාවලටත් අන්තර්ගත කරන්නට ඔබ වෙනුවෙන් දිගටම කැප වී තිබෙනවා.
මාධ්‍ය එක්සත් පෙරමුණේ ප්‍රතිපත්ති ඒ අනුව වෙනස් වී නැහැ. අපි අපේ රටේ ආරක්ෂාවෙන්ම අපේ රටේ දියුණුව ආර්ථික පුනර්ජීවනයේ මාර්ගයට අති ප්‍රධාන වන්නේ කෘෂි කර්මාන්තයේ බව දිගටම ප්‍රකාශ කරපු පක්ෂය. මහජන එක්සත් පෙරමුණ දිගටම ස්වම් පෝෂිත ආර්ථිකයක් වේවි. අතිරික්තයක් ආහාර නිෂ්පාදනය කරන්න පුළුවන් මහ පොළවක් ඇති අපට ඒ නිෂ්පාදනය කරන්නට යෙදී තිබෙන ගොවි ජනතාව වෙනුවෙන් ගොවි ජනතාවට ඒවා සපයා දීම සඳහා වූ පහසුකම් වැඩි කිරීම සඳහා වූ ක්‍රියාමාර්ගයට අපි නිරන්තරයෙන් වැඩපිළිවෙළවල් යෝජනාවල් නිර්මාණශීලීව ඉදිරිපත් කරලා තිබෙනවා. ඉතින් මේවට විවිධ බාධාවන් විවිධ චෝදනාවන් විවිධ ප්‍රචාරයන් කරපු එදා සිටපු විපක්ෂය අද යලිත් සිටින විපක්ෂය මීට වඩා ගැඹුරින් රටේ අනාගතය වෙනුවෙන් කල්පනා කරන්න යුතුයි කියන එක මම මේ අවස්ථාවේදී ඔබෙන් සහයෝගය ඉල්ලන්නේ. ඔබ නියෝජනය කරන ගම් නියම් ගම්වල මහජන එක්සත් පෙරමුණ හා අපේ සහෝදර දේශපාලන පක්ෂ සියල්ල අපි හදපු ආණ්ඩුව ශක්තිමත්ව අපි ඉදිරියට ගෙන යමු. බලාපොරොත්තු වෙන අය වැලේකණින් මුදල් ඇමතිතුමා පැසිල් රාජපක්ෂ මැතිතුමා සහනය නැති කිරීමට මැදිහත් වෙයි කියලා. එතුමාගේ සංකල්පයක් අනුව තමයි ගම ගමකටම සංවර්ධනයට මුදල් ලබා දීමේ වැඩසටහනක් වෙනස් වී තිබෙන්නේ. ඒ නිසා ලංකාවේ ග්‍රාම සේවක කොට්ටාස හැමකටම හැම മന്ത്രി කොට්ටාසයකම පළාත් පාලනය මුදල් ප්‍රමාණයක් සංවර්ධනය සඳහා වෙන් කරමින් වැඩි කරමින් ලබා දෙනු ඇතයි කියා අපි ආයවැය ලීකන කාලේ මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ රටේ ඉදිරි ගමනේ ශක්තිමත් භාවය ගේන්න අපි දේශපාලන ජයග්‍රහණය ඇති කරවීම සඳහා ඔබ අපි කැපවුණු ජනාධිපත්‍ය මාද රටට ප්‍රතිඥා දුන් ඡන්ද මිශ්‍ර ඡන්ද ක්‍රමයක් ඇති කිරීම සඳහා අපි දරණ උත්සාහය නීතිමකට පරිවර්තනය කරන්න අවශ්‍යයි. මිශ්‍ර ඡන්ද ක්‍රමයකින් ඇතිවන ප්‍රතිඵලය තමන්ගේ ප්‍රදේශයට ගමේ සිට පාර්ලිමේන්තුව දක්වා මන්ත්‍රීවරේ තමන් වෙනුවෙන් පිළිතුරු දෙන්න බැඳී සිටින තමන් වෙනුවෙන් නියෝජනය කරන්න බැඳී සිටින මන්ත්‍රීවරු ඇතිවීමෙන් මේ හරියාකාර කළමනාකරණය නොවන මූල්‍ය ප්‍රතිපාදන ආර්ථික වශයෙන් බෙදී යාමේ ඇතිවන නාස්තිය නවත්ත ගන්න පුළුවන්. ජනාධිපතිතුමාට අපි පිළිගන්නපු පළවෙනි සංදේශයේ පක්ෂයක් ඇටියට මිශ්‍ර චන්ද්‍රක්‍රමයේ ඇති කිරීම සඳහා කැපවී කටයුතු කරන්න ආයාචනයට ජනාධිපතිතුමාගේ මැතිවරණ ප්‍රකාශන දෙකේම අන්තර්ගත කළා. ආණ්ඩු ක්‍රමය ඒ අනුව වෙනස් විය යුතුයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ වෙනස්කම් රාශියකට අපි පෙළ ගැසෙමින් තිබෙන අවස්ථාවක්. අපි බලාපොරොත්තු වෙනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කමිටු ඉක්මනින් ඒ කෙටුම්පත ඉදිරිපත් කරලා මහජන පාර්ලිමේන්තුව හා මහජන සාකච්ඡාව ආරම්භ කරයි කියලා. මේ රටේ ආණ්ඩු ක්‍රමයේ තිබෙන අඩුපාඩුකම් රාශියක්, මේ රටේ ආණ්ඩු ක්‍රමයේ අතිකර තිබෙන නාස්තියේ වියදම් රාශියක් වෙනස් කරවාගෙන ඵලදායී ලෙස පරිවර්තනය කරන්න පුළුවන් ක්‍රියා මාර්ගවලට අපේ ආණ්ඩු ක්‍රමයේ අතිවී තිබෙන බාධාවන් පරිවර්තනය කරන්න අපි කප කටයුතු කරන්න පුළුවන්කම වෙනුවෙන් තමුන්නාංශලගේ මහජන මන්ත්‍රීවරු හැටියට කැප වී සිටිනවා. තදමිනි මන්ත්‍රීතුමා තරුණ පරම්පරාව වෙනුවෙන් විශාල ඉදිරි යෝජනා රාශියක් කරා මං හිතන්නේ. පළවෙනියෙන් ඒ යෝජනාව ගෙනාපු අවස්ථාවේදී අද ජනාධිපතිතුමා ප්‍රධාන යෝජනාවක් හැටියට රටට ඉදිරිපත් කර තිබෙන 70% අපේ රටේ ජනිත කරන විදුලි බලය විකල්ප විදුලි බලය ජනිත කරන්නට කර තිබෙන බරපතල හා ප්‍රායෝගික ප්‍රකාශය සූර්ය එළියෙන් පැය 12 භුක්ති විඳින ලංකාවට සූර්ය තාපය විදුලි බලය බවට පරිවර්තනය කරගන්න පුළුවන් යථාර්ථය අතිකිරීම සඳහා වූ අභියෝගයට රට කැප වෙන්නට ගෙවල් දොරවල් අපේ ආයතන රජයේ ආයතන විදුලි බිල් ගෙවනවා වෙනුවට ඒවා තමන්ගේ ආදායම් මාර්ග බවට පරිවර්තනය කර ගැනීමට මේ සූර්ය තාපය හා සුළං බලය වැනි මහජනතාවන්ට කරට බරක් නැති වියදමක් නැති ආයතන බවට පරිවර්තනය කරගන්න පුළුවන් වැශීෂයකට රට ගමන් කරවන්නට ඕනේ. ඒ වෙනුවෙන් හෝමගම තමයි අපි ඉස්සෙල්ලම තෝරාගත්තේ සූර්ය තාපය පිළිබඳ පුහුණු පාඨමාලාව පවත්වන්න. යදමිනි ගුණවර්ධන මන්ත්‍රීතුමාගේ යෝජනාවක් පරිදි
अपे योजना ये काले मंत्री मनट कलिंग इदिरिपत करा मे पलाति तरुणयन्ट मम इता ओने कमिंग कीना एवकट हिटपु आंडु हो एवकट हिटपु अद ओब कीवा से एवकट हिटपु निलधारी एवकट हिटपु दिशापतिवरु एवकट हिटपु उपदिशापतिवरु मे गन पुदुम वुना मेहेम देयक लाइस्तुवे नै मेहेम देयकट अवसर देन्न बै मेहेम देयकट मुदल वेन करन्न बै कीला ओम कोले कीवा नमुते ए कोले ओंटम वेनस करवन्नट पुलुवा कमट तमुन्नांसलागे मंत्रीवरु हेटियट मट मेदियत् वेन्न पुलुवा वुना ए चक्र लेखने वेनस्करवला प्रादेशिक लेखम कार्यालय कार्य विमद्दगत मुदल सूर्य तापे पिलिमद पून पाटमाला वलति करन पटंगत्ते मुलिम्म मे होमागम आश्चने ए वेडपिलुले अट अपि अद बोम दुर्गमन कविला तीनो महदन एक्सा पेरमुनट एवेनी अलुत अदहास मेरटे तरुण जनता समग तरुण व्यापारिकयन समग तरुण निष्पादकयन समग रटे इदिरियट गेन याम संदहा तमुन्नांसला अपि अदकल साक्षात्कार प्रतिफल बवट पत्करमु।